අද විදුර සිංහල සංග්‍රහය සඳහා අපහා එක්වෙනවා වායු සමීකරණ සහ ශීතකරණ ශේත්‍රයේ ප්‍රවීණ එක්වන ගාමිණී ගුණවර්ධන. අයිබෝන් ගාමිණී. අයිබෝන් පුල්. මේ කාලයේදී ඉතාමත් වැදගත් කතාබහට මාතෘකා වෙන දෙයක් තමයි මේ නිවෙස් තුල ඇති වායු සමීකරණ යන්ත්‍ර, ඒ වගේම මේ ශීතකරණ යන්ත්‍ර, ඒ වගේම වාහනයක තියෙන වායු සමීකරණ යන්ත්‍ර මොන ආකාරයකටද අපි සකස් කරගත යුත්තේ? එහෙම නැත්නම් යම් නඩත්තු ගත යුතු තියෙනවා නම් මොන මොන දේවල්ද අපි වැදගත් ආකාරයට සැලකිය යුතු කියලා. විශේෂයෙන් අපි කතා කරොත් එහෙම මේ වායු සමීකරණ යන්ත්‍රයක් මම හිතන්නේ බොහෝ දෙනෙක් අලුතින් නිවාසයක් හදනකොට, ඒ වගේම නව නිවසකට ගිහිල්ලා වායු සමීකරණ යන්ත්‍රයක් නැත්නම් මේ කාලේ තමයි වායු සමීකරණ යන්ත්‍රයක් අවශ්‍යතාවය දැනෙන්නේ. අපි අපේ සාකච්ඡාවට ආරම්භයක් විදිහට මේ වායු සමීකරණ යන්ත්‍රයක් තෝරා ගැනීමේදී මොන වගේ දෙයක්ද අපි මූලිකව සැලකිය යුත්තේ? ඕපල් වායු සමීකරණ යන්ත්‍රයක් තෝරා ගැනීමේදී විශේෂයෙන්ම නිවසකට නම් එම නිවසේ ප්‍රමාණයට අනුව, නිවසේ ප්‍රමාණයට ගැලපෙන කැපැසිටි එකට අනුව ප්‍රමාණය යකනසිනිය තෝරගන්න ඕනේ. අපි දැන් කතා කරනවා නම් ඩක්ටඩ් සිස්ටම් යකනසිනියක් ගැන කතා කරනවා නම් ඒක එක යුනිට් එකකින් මුළු නිවසටම වායු සමීකරණය සපයන්න පුළුවන්, ඒක තමයි ඩක්ටඩ් එයා කන්ඩිෂනේ කියන්නේ. එතකොට ඒ ඩක්ටඩ් සිස්ටම් දැන් විශේෂයෙන් මේ කාලේ බලනකොට තෝරා ගැනීමේදී පුළ දැන් මේ විදුලි බිල, ඒ නිසා මේ බලන්න ඕනේ විදුලි අඩුවෙන් මේ අඩුවෙන් වැය වෙන වායු සමීකරණ මාර්ගය තෝරගන්න බලන්න ඕනේ. ඒවට දැන් තියෙනවා අලුත් වායු සමීකරණ යන්ත්‍ර නිපදවල, දැන් නෙවෙයි දැන් ටිකක් සෑහෙන කාලයක් නිපදවල තියෙනවා. ඒවට කියන්නේ මේ ඉන්වර්ටර් සිස්ටම් එයා කන්ඩිෂනර්ස් කියලා. ඒවා පාවිච්චි කිරීමේදී වැය වෙන විදුලි වියදම අර පරණ තිබිච්චාට වඩා බොහෝ දුරට අඩුයි. ඉතින් ඒ වගේ ඉන්වර්ටර් සිස්ටම් එයා කන්ඩිෂනර් තෝරගන්න ඕන නම් ගොඩක්ම හොඳයි මේ විදුලි බිල අතින්. ඔව්. ඊට පස්සේ දැන් අපි උදාහරණයක් විදිහට දැන් මේ වගේ සුදුසු වායු සමීකරණ යන්ත්‍රයක් තෝරගත්තට පස්සේ මේකේ ඉතාමත් වැදගත් දේ තමයි මේ කල් පැවැත්ම. එහෙම නැත්නම් මේ කාලයකදී ඇති වෙන මේ නඩත්තු කටයුතු සඳහා මේ නිෂ්පාදකයාගෙන් දෙන වොරන්ටි එක, එහෙම නැත්නම් මේ විද්වන්ති දෙන වගකීම, මේ පිළිබඳව කොහොමද කටයුතු කරන්න ඕනේ? ඔල් ගොඩක් දැන් ඒක මේ සමහර ගොඩක් අය අවුරුදු 5ක මේ මැනුෆැක්චරර්ස් වොරන්ටි එකක් දෙනවා, මේ නිෂ්පාදකයාගේ වොරන්ටි එකක් දෙනවා. ඒක ඒ වොරන්ටියෙන් කව වෙනස් සම්පූර්ණම ලේබර් ඇන්ඩ් පාර්ට්ස් ඔක්කොම කව වෙනවා. ඒත් වෙළඳ සමහර අය දන්නේ, සමහර අය කියනවා අවුරුදු 5ක වොරන්ටි එකක් තියෙනවා කියලා. ඒ තියෙන්නේ ඒගොල්ල කියන්නේ ඒකේ කොම්ප්‍රෙසර් එකට විතරයි. කොම්ප්‍රෙසර් කියන්නේ ඒ යකර්ෂණ එකේ මේ මේ ඇත්තම කියන හාට් එක. ඒ කම්ප්‍රෙෂර් එකට විතරක්ම මේ වොරන්ටි එක අවුරුදු 5ක් තිබිලා මදි. ඒ ගන්න කොට හරි විකුණන ගෑන්ගේ අහන්න මේ වොරන්ටි එක මුළු මේ සිස්ටම් එකටම තියෙනවද කියලා. නම් ගොඩක් ඉලෙක්ට්‍රොනික පාර්ට්ස් දැන් ගොඩාක්ම වල තියෙන්නේ. ඒ ඉලෙක්ට්‍රොනික ඒවා ෆේල් වුණොත් එහෙම සෑහෙන වියදමක් යනවා රිපෙයාර් කරන්න. කම්ප්‍රෙෂර් එක කියන එක බොහොම මේ මේ බොහොම රිලයබල් එක. ඒක එච්චර ලේසියෙන් නරක් වෙන එකක් නෙමෙයි. කම්ප්‍රෙෂර් කියන එක මේ මේ අකුණකින් වයි උනත් ඉස්සලම නරක් වෙන මේ ඉලෙක්ට්‍රොනික පාර්ට්ස් තමයි නරක් වෙන්නේ. ඒක හින්දා අර අවුරුදු 2ක වගේ මේ අවුරුදු 5ක වොරන්ටියට කම්ප්‍රෙෂර් විතරක් අයිති වෙලා මාදි සම්පූර්ණම මේ මේ සම්පූර්ණම ඉලෙක්ට්‍රොනික හැම එකකටම අයිති වෙන වොරන්ටි එක ඒක අහලා බලන්න ඕනේ දෙනවද කියලා. ෆුල් මැනුෆැක්චරර්ස් වොරන්ටි එක සම්පූර්ණම මේ
යුනිට් එකට. ඔව්. දැන් නිවසේකට වායු සමීකරණ යන්ත්‍රයක් විශේෂයෙන්ම මේක ඉතාමත් දැඩි උෂ්ණත්ව කාලයක මේක බොහෝ අවස්ථාවල මේක පාවිච්චි වෙන උපකරණයක්. මේ වගේ මේ වායු සමීකරණ යන්ත්‍රයක් සවි කරගත්තාම මොනවද සාමාන්‍යයෙන් නිතර සොයා බැලිය යුත්තේ? කියන්නේ මොන වගේ දේවල්ද සාමාන්‍ය කෙනෙකුගේ දැනුම අනුව නිතර පරීක්ෂා කළ යුත්තේ? ඔබට සාමාන්‍යයෙන් තමන්ටම කරගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. දැන් විශේෂයෙන්ම අපි ඩක්ටඩ් සිස්ටම් එකක් ගැන කතා කළා. ගොඩක්ම ගේවල ඩක්ටඩ් අඩුයි, ගොඩක්ම තියෙන ස්ප්ලිට් සිස්ටම් එකක් දන්නවා. මේ බිත්තියේ එක කැලක් බිත්තියේ ඇතුළේ හයි කරලා තියෙනවා, අනිත් කැලද එළිය තියෙන එක තමයි ස්ප්ලිට් සිස්ටම් එක කියලා කියන්නේ. ඩක්ටඩේත් එහෙම තමයි. ඩක්ටඩේ විශාලයි, මුළු ගෙටම තියෙනවා. මේක එක කාමරයක සමහර බෙඩ්රූම් එකකට වෙන්න පුළුවන්, සමහර ලිවිං ඒරියකට වෙන්න පුළුවන්. ඒවට තමයි ස්ප්ලිට් ටයිප් එකක් කියන්නේ. කියන්නේ ඒවල සමහර ඇතර මට දැනගන්න තියෙන විදිහට ගොඩක් අය කියනවා කූල් එක මදි කියලා, නැත්නම් හීට් එක මදි කියලා, නැත්නම් එයා ෆ්ලෝ එක ඉන්නේ නැහැ කියනවා. සමහර අය දන්නේ නැහැ ඒකේ තියෙනවා කියලා. එයා ෆිල්ටර් එකක් මේ එයා ෆිල්ටර් එක මේ මේ නිතර අඩු ගානේ මාසිකට සැරයක්වත් මේ ක්ලීන් සුද්ධ කරන්න ඕනේ. ඔව්, වැකුම් කරන්න පුළුවන් ඒක. එක්කෝ නැත්නම් මේ 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 හොදල් දාන්න පුළුවන් කිචන්. දැන් කිචනක් වගේ ඉරයක හයි කරලා තියෙනවා. ඒවල ගොඩක් තෙල් බැඳලා තියෙන්න පුළුවන්. ඒවා මේ මේ සමන් වතුරින් හොදලට සුද්ධ කරලා දාන්න පුළුවන්. ඒ වගේම ඒක විතරක්ම නෙමේ, මේ කූල් එක මදි වෙන්න හේතුව මේ සමහල්ලාවට හයි කරපු කෙනාගේ හැටියට සමහරට හරියට ඒ ජොයින්ට්ස් හරියට තද කරලා නැති වෙලා වෙන්න පුළුවන්. ඒවයින් ටික ටික ටිකට ගෑස් ලි කරලා කාලයක් ඇතුළත ගෑස් අඩු වෙලා හිටන් එහෙම මේ මේ කූල් සීතල කූල් එක හරි හීට් එකයි දෙක අඩු වෙන්නත් පුළුවන්. ඔව්. දැන් මේ බොහෝ කෙනෙක්ගේ මේ අදහසක් කියන්නේ මේ නිතර අහන්න දෙන තියක් තමයි මේ ඩක්ටර් වායු සමීකරණ යන්ත්‍රයක මේ සමහර කොටස් වලට හොඳට මේ සීතල තියෙනවා, නමුත් සමහර කොටස් වලට ඉන්නේ නැහැ. සමහර පැති වල සමහර එකේ නම මේකට හේතුව. ඔව්, සමහර එකේ නම දැන් කටට දෙයක නම් උඩ තට්ටුවට මේ මේ හොඳට එයා ෆ්ලෝ එක හරි කූල් එක හරි හීට් එක හරි එනවා, මේ පල්ලෙහාට ඉන්නේ නැහැ කියලා. ගොඩක් වෙලාට පුල් මේ ඩක්ටඩ් එයා කන්ඩිෂනර්ස් මේ වලට මේ දාලා තියෙනවා මේ සෝන් කන්ට්‍රෝලර්ස් කියන්නේ. අපි දැන් කෙටි උදාහරණයක් කියනවා නම් මේ අපි නිදන කාමර තියෙන ඒරියා එක සමහරවිට දවල්ට පාවිච්චි වෙන්නේ නැහැ. දවල්ට ඉන්න ඒරියා ලිවිං ඒරියා එක හරි කිචන් ඒරියා එක ඉන්නවා නම් ඒ ඒරියා එකට වෙනම සෝන් එකක් නිදාගන්න නිදන කාමර වලට වෙනම සෝන් එකක් දාලා තියෙන්නේ. එතකොට ඒ සෝන්ස් වැඩ කරන්නේ මේ ඉලෙක්ට්‍රික් මෝටරකින්. ඒක ඩෑම්පර් එකක් තියෙනවා. සමහර වෙලාවට මෝටරේ පිච්චිලා වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඩෑම්පර් හිර වෙලා වෙන්න පුළුවන්. එක්කෝ හිර වෙලාම ඇරලා තියෙන්න පුළුවන්, නැත්නම් වැහිලා තියෙන්න පුළුවන්. ඉතින් සමහරලාට කියනවා අපි මේ සෝන් එක වැහුවත් එයා ෆ්ලෝ එක එනවා. එහෙම නැත්නම් සෝන් එක ඇරියත් එයා ෆ්ලෝ එකේ නැහැ කියලා. ඒ කියන්නේ එක්කෝ ඇරිලා හිර වෙලා තියෙනවා, එක්කෝ සෝන් එක එක මෝටරේ පිච්චෙනකොට වැහිලා තියෙද්දි පිච්චිලා තියෙන්න පුළුවන්, නැත්නම් ඇරලා තියෙනකොට පිච්චිලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක ඒ සෝන් මෝටරේ එතකොට මාරු කාන්තාව වෙන්නේ ඒක එකක්. එහෙම තවයක් වෙන්න පුළුවන් අර ওই ඩක්ස් මේ වායු ගෙනියන මේ නාලේ ඩක්ස් කියන්නේ ඒවට. ඒවා ජොයින්ට්ස් වලින් ගැලවිලා තියෙන්න පුළුවන්. එයා ෆ්ලෝ එක සමහර සීලිම ඇතුළට යන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවකට මේ පළතුරු කෙනෙක් ලව මේ පරීක්ෂා කරන්න එක හොඳයි. ඔව්, අපි දැන් කිව්වොත් එහෙම අපි වාහනය පාවිච්චි කරනවා, අපි දන්නවා මෙච්චර කිලෝමීටර ගානක, එහෙම නැත්නම් මෙච්චර මාස ගානකදී මේ අදාළ මේ නඩත්තු කටයුතු කරන්න ඕනේ. නමුත් මම හිතන්නේ මේ බොහෝ දෙනෙක් එච්චර සැලකිල්ල නොදක්වන දෙයක් තමයි මේ ගෙදර මේ වායු සමීකරණ පද්ධතිය. ඔබගේ අදහස අනුව අර වගේ යම් කාලයකට පසුව, එහෙම නැත්නම් වසරකට පසුව, වසරකට දෙකකට පසුව මේ පළපුරුදු කෙනෙක් ලව මේ සම්පූර්ණ පද්ධතිය පරීක්ෂා කර ගැනීමක් අත්‍යවශ්‍යයි කියලාද ඔබගෙන්? ඇත්තෙම උපුල්. ඔව්, අඩුම තරමේ අවුරුද්දේ සැරයක්වත් ඒ එයා කන්ඩිෂන් චෙක් කරගන්න එක හොඳයි. අපි කියමු ඩක්ටඩ් සිස්ටම් එකක් කියමු. ඕකේ මේ ඩ්‍රේන් එක මේ මේ ඒක එයා කූලින් වැඩ කරනකොට උඩ මේ මේ වතුර හැදෙනවා. ඒක ඩ්‍රේන් සිස්ටම් එකක් තියෙනවා. ඒක බ්ලොක් වෙන්න පුළුවන්. බ්ලොක් වෙලා හිටන් ඒක ඕවර්ෆ්ලෝ වෙලා හිටන් සීලිම ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඒ වගේම සුළු ගෑස් ලීක් එකක් තියෙන්න පුළුවන් ඒ උඩ තියෙන ජොයින්ට් වල. අපි දන්නේ නැහැ අන්තිමට කූල් එක හරි හිට එක නැත්තුම යනකොට තමයි කෙනෙක් ගෙනලා බලවන්නේ. එතකොට යන වියදම
විශාලයි. මේ අර අර පොඩි දෙයක් තියෙන මේ අවුරුදු වගේ සැරයක් චෙක් කරනවා නම් එතකොට අර චෙක් කරන්න ගියාට අහු වෙනවා මේ පොඩි ගෑස් ලීක් එකක් තියෙනවා මේක රිපෙයා කරන්න පුළුවන් පොඩි වෝට් ලීක් එකක් තියෙනවා ඒක ඉක්මනට රිපෙයා කරලා නම් අර ලොකු සීලිම රිපෙයා ගන්න හරි අර ගෑස් ඒ වගේ යන විශාල යන වීදමක් අඩු වෙනවා පොඩි ගානකින් අර මේ 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 නලත් කටයුතු කරනවා නම් මේ අඩුම තරම් අවුරුදු වගේ සැරයක්. ඔව්. ඒ වගේම මේ බොහෝ දෙනෙක්ගේ අදහසක් තමයි මේ මේ පෝටබල් එයා කන්ඩිෂන් එහෙම නැත්නම් මේ අපිට එහා මෙහා ගෙනියන්න පුළුවන් ආකාරයට මේ පාවිච්චි කරන්න දැන් මේ වෙළඳපොළේ මේ බොහොම පහසුවෙන් ලබා ගන්න පුළුවන් වායු සමීකරණ යන්ත්‍ර. මේ වායු සමීකරණ යන්ත්‍ර සාමාන්‍යයෙන් අපි ගෙදරක සාමාන්‍ය ආකාරයකට මේ සමීකරණ යන්ත්‍රත් අතර තියෙන මේ කාර්යක්ෂමතාවයේ එකමද එහෙම නැත්නම් ඒකේ ලොකු වාසියක් තියෙනවද? නෑ ඒක නම් උපුල් අර අනිත් ස්පීඩ් ටයිප් එකක් කන්චනක් වගේ හයිකන් එකක තරම් යන වීදමට සල්ලන කාර්යක්ෂමතාවයක් ඒකේ නැහැ. ගොඩක් වෙලාවට ඕක එක පැත්තක් සීතල වෙනකොට අනිත් පැත්ත රත් වෙනවා. එක පැත්ත රත් වෙනවා අනිත් පැත්ත සීතල වෙනවා. දැන් අපි කියමු කූලින් පාවිච්චි කරනවා නම් ඒ කාමරය ඇතුලේ අර රත් වෙන පැත්ත ජනේලකින් හරි කොහරි ඒක මේ ෆ්ලෙක්සිබල් හරි මක ඩක්ට් එකෙන් එළියට යවන්න ඕනේ. ඒකෙන් හැදෙන වතුර එකතුන වතුර ඒක එක්ක ටැංකියකට ඒකවල ඒක සරින් සරින් අයින් කරන්න ඕනක අමතුමුත් එහෙම ඔක ඕෆ් වෙලා ඒක උතුරලා ගිහිල්ලා කාබට් වලට යන්න පුළුවන් ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. අර තරම් මේ කාර්යක්ෂමතාව ඒක නැහැ. එකම ලාභත් නැහැ ගන්න එකත්. එයාට අර එකම වාසිය තියෙන ඉතින් අර කුලීට වගේ තැනක ඉන්නවා නම් තමන්ගේ තැනක් නෙමෙයි නම් ඉතින් අර වගේ එකක් පාවිච්චි කරන්න වෙනවා. මේ තමන්ගේම ගේක නම් ඉතින් මේ චුට්ටක් වීදම වැඩි ගියත් අර මේ මේ ස්ථිර එකක් හයි කරගන්න එකේ වාසියක් තියෙනවා. මේ වටිනාකමක් තියෙනවා ඒකේ. ඔව්. දැන් අපි දන්නවා මේ මේ වායු සමීකරණ යන්ත්‍ර මේ බොහෝ දෙනෙක්ගේ තියෙනවා මේ ගෙවල් වල බොහොම ආදි කාලේ ඉඳන් කියන්නේ පාවිච්චි කරගෙන යනවා. නමුත් මේකේ තියෙන මේ අර ඔබ කලින් කිව්වා වගේ මේ තියෙන ගෑස් මොනවද කියලා අපි දන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම නැත්නම් මේ පරණ දැන් දැනට නීති අනුකූල නොවන දේවලුත් ඒ ගෑස් පාවිච්චි වෙනවා. මේ පිළිබඳව යම් සඳහනක් කරන්න පුළුවන්ද? ඔව්, ඉතා වැදගත් පුල්. මේ දැන් අර ඉස්සර වාට මතක ඇති මේ පරණ කාලේ දවිච්ච කාර් වලට වෙච්ච වැඩ කාර්යයක් නිසා මේ ආර්ට්වෙල් කියලා ගෑස් එකක් තිබුණා. ඒක ටිකෙන් ටික නැතුව ගියා. අලුත් ගෑස් වර්ගයක් ආවා. දැන් කිසිම කාර්යක් එන්නේ නැහැ. මේ පරණ ගෑස් වල අලුත් ගෑස් ගහලා එන්නේ. ඒ වගේ තමයි දැන් එයා කන්ඩිෂන් උත් R22 කියන ගෑස් එක තමයි එයා කන්ඩිෂන් වල තිබුණේ මෙච්චර කාල. ඒක ඔය පරණ ගෑස් එක අයින් කළේ ඕකෙන් ඔය එකේ තියෙන CFC කියන ගෑස් එකෙන් මේ ඕසෝ මේ ඒක මේ වායු තලයට යවපුවාම මේ ඕසෝන් කියන ලේයර් එක ඕසෝන් ලේයර් කියන්නේ මේ හිරේලියේ ගලින්ම පොළොවට පත් වුණාම අපිට දැන් රශ්මිය අඩු වෙන්නේ මේ ස්වාභාවිකව තියෙන පටලයක් මේ මේ ඈත අහසේ ඒක ඩැමේජ් වෙනවා. ඒක මේකේ දැන්ටමත් ඩැමේජ් වෙලා තියෙන්නේ. ඉතින් ඔබ විද්‍යාඥයෝ හොයාගත්තයින් පස්සේ බැලු හම්බ දැනගත්තා විශාල ඩැමේජ් එකක් නම මේ CFC ගෑස් මේ වායු තලයට යවමින් කියලා. ඉතින් ඒ ගෑස් වලින් හදන උපකරණ මේ ටික එක පාට නවත්තන්න බෑ. ටික අඩු කරලා ඒවට මේ අමතර ගෑස් වර්ග හොයාගන්න තියෙනවා. දැන් ඒ වගේ තමයි එයා කන්ඩිෂනින් වලටත් දැන් අලුත් ගෑස් එකක් තියෙන දැන් නෙවෙයි දැන් අවුරුදු 5 6 7 වගේ ඉඳන් දැන් තියෙන අලුත් ගෑස් එකක් අර පරණ ගෑස් එක මේ ටික දැන් අයින් වෙගෙන යනවා. අලුතින් ඔස්ට්‍රේලියා වලට ඕන නම් දැන් ඒ අර පරණ R22 කියන ගෑස් එකෙන් හදපු එයා කන්ඩිෂන් එහෙම ගෙන්නන්නෙත් නැහැ. හොඳයි. ඉතින් ඒ සමගම අදත් අපි වෙත ලැබී ඇති කාලයේ කෙමින් අවසන් වීගෙන යනවා. ඉතින් දයබරසන්නේ ලබන සතියේ බ්‍රහස්පතින්දා රාත්‍රී 10:00 ඔබ හමුවට එනතෙක් ඔබ සැමට සුවදායක රාත්‍රියක් සහ සුවදායක සතියක්.